අයිබෝවන් අදත් සුපුරුදු පරිදි සුපුරුදු වේලාවට ඔබේ කවන්නේ හරය කැම්ඹුරුව තැනම සපිරි ව්‍යාපාරික කතාබහ 24/7 සමඟ අදාප සමඟ කතාබහට පැමිණති වෙන්නේ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළමු පන්තියේ නිලධාරී ඒ වගේම හිටපු ඉඩම් කොමසාරිස්වරයෙකු වන ගුණසේන ඉමදුව මහතා අපි අද සූදානම් වන්නේ රජයට ඉඩම් පවරා ගැනීමේ ලාක් වැඩසටහන ගැන ඔහු සමඟ ඉතාමත්ම පුළුල් ඒ වගේම සවිස්තරාත්මක සංවාදයක් ගොඩනගන්නට හේතුව මේ ලාක් වැඩසටහන සම්බන්ධයෙන් ඔහු ඉතාමත්ම සුවිශේෂී කාර්යභාරයක් සිදු කර තිබෙනවා ඔහු රචනා කර තිබෙන පොතේත් මේ පිළිබඳව විස්තර කර තිබෙනවා අපි ආයුබෝවන් කියව ඔබ පිළිගන්නවා අපගේ වැඩසටහනට ඇත්තටම මේ අපි දන්නවා දැන් විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉඩම් පවරා ගන්නට අවශ්‍යයි. අපි දන්නවා අධිවේගී මාර්ග ක්‍රීඩා පිට්ටනිය මේ ආකාරයෙන් රජය යම්කිසි සංවර්ධන ව්‍යාපෘතියක් සිදු කරන විට එයට අවශ්‍ය එයට සුදුසු ඉඩම් තිබෙනවා නම් ගැටලුවක් නැහැ. හැබැයි එහෙම ප්‍රමාණවත් නොවන සෑම අවස්ථාවකදීම ඉඩම් පවරා ගැනීමක් සිදු කරනවා. එතකොට මේ රජයේ අපි අහලා තියෙනවා මං හිතන්නේ මේ වැඩසටහන නරඹන බොහෝ දෙනෙකු මේ වචනේ අහලා තියෙන ලාක් කියන වචනය මේ රජයට ඉඩම් පවරා ගැනීමේ ලාක් වැඩසටහන කියලා කියන්නේ මොකක්ද? එතකොටම ඉතමත් නුදුරේදී මෑතකදී ආරම්භ කර ව්‍යාපෘතියක් රජයට අවශ්‍ය කරන ඔබ සඳහන් කරන විදිහට අවශ්‍ය කරන පෞද්ගලික දේපළ පවරා ගැනීමේදී ගතවන කාලය ඒ වගේම මූණ දෙන සිදුවෙන ගැටලු මගහරින්නට අවශ්‍ය වුණා දකුණු අධිවේගී මාර්ගය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරපු කාලේ මේකදී බලාපොරොත්තු වෙනවා ගතවන කාලය සාමාන්‍යයෙන් රජයට ඉඩමක් පවරා ගැනීමට ගතවන කාලය සති 72ක් පමණ ගත වෙනවා නීති අනුකූලව. ඒ ගතවන කාලයට සම්බන්ධ වෙන රාජකාරී කටයුතු කඩිනම් කරලා සම්බන්ධීකරණය කරලා ඉඩම් හිමියන්ගේ එහෙම නැත්නම් ඉඩම් වලට වන්දි ලැබිය යුතු පිළි අය හඳුනගෙන ඔවුන්ට ලැබිය යුතු සියලුම සහන ලබා දීම පමණක් නෙමෙයි මේකෙන් බලාපොරොත්තු වෙනව පවරා ගැනීම කඩිනම් කිරීමත් පවරා ගැනීම නිසා බලපෑමට ලක්වන පාර්ශවයන් කඩිනමින් යහපත් තත්ත්වයට පත් කිරීමත් ඔවුන්ගේ ආදායම් තත්ත්වය පුළුල් වැඩි දියුණු කිරීම ඒ වගේම ඔවුන්ට නැවත පදිංචි වීම සඳහා ආයස්ථානයක් සකස් කර දීම අර ඇතිවෙන්නා මානසිකව ඇතිවෙන්නා වූ ආතතිය ඒ වගේම තමාගේ දේපල නැති වුණාය කියන හැඟීම සඳහා සාධාරණයක් ඉටු කිරීම කඩිනම් කිරීමයි ලාක් වැඩසටහනේ බලාපොරොත්තු වෙන්නේ. ඒතර දැන් ඔබ සඳහන් කරනවා අවුරුදු එකහමාරක් වගේ කියන්නේ සති 72ක් වගේ කාලයක් සාමාන්‍යයෙන් රජයට ඉඩම් පවරා ගැනීම සඳහා නෛතිකමය වශයෙන් ගතවන කාලය මේ කාලයේ කොච්චර ප්‍රමාණයකට අඩු කරන්න පුළුවන් වෙනවද මේ ලාක් වැඩසටහන තුන? සත්‍ය වශයෙන්ම දකුණු අධිවේගී මාර්ගයේ ඔය කටයුතු කිරීමේදී අපට පුළුවන් වුණා සති 52ත් 60ත් අතර පමණ කාලයකින් මේ වැඩපිළිවෙල සාර්ථක කරන්න. ආරම්භයේදී අධිවේගී මාර්ග ව්‍යාපෘති ආරම්භ කිරීමට කලින් අපට චෝදනා තිබුණා ඉඩම් පවරා ගන්න ඉඩම් වලට ඉක්මනට වන්දි ගෙවන්නේ නැහැ. ඒවා ඒ සඳහා යොදවගන්නේ නැහැ. ඒවාගේ අවශ්‍ය කටයුතු කරන්නේ නැහැ. රජයට බාර ගන්නේ නැහැ කියල. මේ කටයුතු කෙරුණේ අවස්ථා කීපයකදී. දැන් මේ ලාක් වැඩසටහන නිසා අපිට පුළුවන් වුණා ඒ සියලුම ශේෂ රාජකාරි අපි වලමු රජයට පවර ගන්න ඉඩම මනින්න ඕන. ඒ වගේම ඒකේ ඇතුළත් වෙන දේපළ ගණනය කරන්න ඕන. ඒ රජයට පැවරෙන ඒ පුජ්‍යලයන් පිළිබඳ තොරතුරු අපි හොයන්න ඕන. ඒක ඒ අය මේ ඉඩම අහිමි රජයට පවරා ගැනීම නිසා බලපාන වැඩෙන තත්ත්වය ඔවුන් දේපළට වෙන හානිය ඒව ගණනය කරන්න ඕන. මේ සඳහා ගත වෙනවා විටින් විට යනවා සාමාන්‍ය සිරිත්ති වනේ මනින්න යනවා ඊළඟට තක්සේරුකරු නිලධාරීන් යනවා ඊළඟට අප අත්පත් කරගෙන නිලධාරියා යනවා ඔයාදී වශයෙන් කණ්ඩායම් වශයෙන් වශයෙන් යන්නේ. නමුත් මේ ලාක් වැඩසටහනේදී සම්බන්ධීකරණයක් කරනවා ප්‍රවාහන පහසුකම් අඩු නම් ප්‍රවාහන පහසුකම් සම්බන්ධීකරණය තුනේ එකට යන්නේ. මෙනුන් නිලධාර අත්පත් කරගෙන නිලධාරියා මෙනුන් නිලධාරියා තක්සේරුකරු ඒ වගේම ව්‍යාපෘතිය කරවන ඉංජිනේරු මහත්තය ඩිසයින් ඒ අය එකට යන්න එකට ගිහිල්ලා ඉවරලා මිනුන්දුර මහත්තය මනිනවා ඒකට අනිත් සහාය වෙනවා
ඇතින්ද තක්සේරු කරන නිධර් මාත්‍ය අවශ්‍ය තියන බලපෑමට ලක්න ද ගොඩනැගලි තියෙන්න්න පුළුවන් ඒ වගේම තවත් වෙනත් වෙනත් මේ ඒස්ථානයට සම්බන්ධ ්‍යාපෘ තියෙන් පුල ඒ පිළිබඳ තොරතුරු ගන්න. ඉරඟට මායම් පෙන්නනවා. අත්පත් කර ගැනීමේ ගන්නාව දේපලේ මායිම් පෙන්න්නනවා හිමිකම් කියන අයට. ඒ හිමිකම් කියනගේ තොරතුරු ලබාගන්න මේ කටයුතු කරන්නට දවසකින් අපට පුළුවන් වෙනවා. එතකොට අර මාස හය මාස තුනක් හතරක් පහක් ගතවෙන කල අඩ කටයුතු අඩුවෙන. එතුකට දැන් මේ වැඩසටහන දැන් වමනටත් ක්‍රාත්මකයි. එතකට දැන් මේ වැඩසලාහන උපසඳහන් කරන්න ආකාරයට දකුණු අධවේගේ මාර්ගයට සඳහා ඉඩම් අත්පත් කර ගැනීම දින ආරම්භ වුණේ. එතකට දැන් ඒ ආරම්භ වෙලා මේ වන විට ව්‍යාපෘති රැසකට ඉඩම් අත්පත් කරගෙන මේ වන විට ලාකවැඩසලාහන ක්‍රියාත්මක වෙනවා. එතර අපට මේක දැන් වැදගත් වන්නේ මේ වැඩසටහන නරමණ අපේ ප්‍රේක්ෂක හිතවතුන්ට මේ ලාක් වැඩසටහනයේදී යම්කිසි ආකාරයකට ඔවුන් මොනවද දැනුවත් වෙන්න ඕන. උන්ට යමකිසි ගැටලුවක් ඇති වුණොත් කොහොමද ගැටලුව නිරාකරණය කරගන්න පුළුවන් වෙන්නේ? මොනවද මේ වැඩසටහන තුළ ඒ වගේ දේවල් සඳහා තිබෙන ප්‍රතිපාදන? ඒක ඇති වෙලා තියෙනවා. අපි අර සම්බන්ධීකරණයේදී අර ස්ථානයට එකතු වෙන නිලධාරීන් සමග හිමිකම් කියන අයත් එකතු වෙනවා. ඇත්ත වශයෙන්ම මේ කණ්ඩායම එකතු වෙලා තමයි තීන්දුව ගන්නෙ. කොමිටියක් හැටියට මේ කමිටුවක් හැටේ ඉඩම් අත්පත් කර ගැනීමේ හා ප්‍රතිස්ථානගත කිරීමේ කමිටුව කියලා මේක ලාක් කියන තේරුම. එතට අත්පත් කර ගැනීමේ නීතිය ඒ අවුරුදු රාශයක් අවුරුදු පණහකටක් පරණ නීතියක් ඒකේ තියෙන වැඩපිළිවෙලට අමතරව ඉඩම් මාර්ග සඳහා ඉඩම් පවරා ගැනීමේදී විශේෂ කරුණා සහගත දීමනාවල් ඉරාන්ට ප්‍රතිස්ථානක වෙනත් තැනක සුසිස්ථානක පදිංචි කිරීමට අවශ්‍ය කරන තොරතුරු සම්පත්ල අතිරේක සම්පත් ලබා ගැනීම රජයේ විසින් අනුමත කර විශේෂයෙන් අනුමතියක් දුන්න 2001 දී. රජය අනුමතිය ඉඩන් අත්පත් කරගැනය නීති යටතේ බන්ධිකවීමට අමතරව ප්‍රතිස්ථානගත කිරීම කියන්නේ වර්තමාන තත්වයට දැම් ඔය ප්‍රතිස්ථානගත කිරීම කියන වචන ඇටිකක් මොකද කියලා අපි පැහැදිලි කරගන්නවා. මොකද අපි ගේක ඉන්නවා. ඒ ගේ අපි හදාගත්තේ පොඩි ඉඩමක පොඩි ගෙයක් හදාගත්ත. දැන් ඒ අවුරුදු 50-25කට 30කට විතර කලේ. එතකොට ඒ පුද්ගලයා තරුණ කාලේ ඒක හදාගත්තා. දැන් වයසට ගිහිල්ල. දැන් ඒ වගේ ගෙයක් හදනවා කියන්නේ පවරගන්නේ පවර ගත්තා වූ ප්‍රමාණයෙන් ඒ ස්වභාවයමගයක්ම නංක ජීවත් වෙන බෑයට වර්තමානයට ගැලපෙන විදිහට නිවස ඉදි කර ගන්න ඕන. ඒ සඳහා යන වේදම තමයි අපි ප්‍රතිස්ථානගත කර කිරීම සඳහා ගෙවන වන්දිය වෙන්නේ. ඒ සඳහා අපි අපිට පුළුවන් වෙනවා දැනුවත් කරන්න. විවිධ ආයතන දැනුවත් කරගන්න වෙන්න පුළුවන්. මොකද අත්පත් කරගැනීමේ නිලධාරියා දැනුවත් වෙනවා මේ පුජ්‍යලයා කොයිතරම් අමාරුවෙන්ද මේ ගොඩනගාගෙන තියෙන්නේ. එතකොට ඒ පුජ්‍යලයාට අවශ්‍ය වන්නා වූ ඒ පුජ්‍යලයාට අවශ්‍ය වන්නා වූ පහසුකම් මොනවද අලුත් ස්ථානයේ ප්‍රතිස්ථානක නැවත පදිංචි කරන ස්ථානයේ තිබිය යුතු ඒ කටයුතු ඒ සියල්ලක්ම සම්බන්ධීකරණය වෙන කමිටුවක් මේක. මේක නරවන්න නිරීක්ෂණය කරන්න විදේශීය ප්‍රතිස්ථානගත කිරීමේ උපදේශකින් ගියා. ගියයින් පස්සේ මට විහිටු කරා ඉමුදු ඔයා මේ කණ්ඩායමක් අරගෙන ගිහිල්ලා මේ කටයුත්ත කරනවා. ඒකෙන් ලොකු ශක්තියක් ඔයාටත් තියෙනවා. අර ඉඩමේ බලපෑමට ලක් වෙන පුජ්‍යලයාටත් ඇති වෙනවා කියලා. ඒ මානසික තත්ත්වය ගොඩනැගීමට පුළුවන් වුණා අභිමානයක් ඒ කණ්ඩායමට මේ කමිටුව සමග එකතු වෙලා කටයුතු කිරීම නිසා. රජයටත් පහසු වුණා ඉක්මනට ඒ දේපල ව්‍යාපෘතිය සඳහා යොදාගන්න. අපි මද විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් පස්සුව නැවතත් සාකච්ඡාව සමග. විරාමයෙන් පස්සුව නැවතත් එක්වන්නේ හරය ගැඹුර දැනුම සපිරි ව්‍යාපාරික කතාබහ 24/7 සමග අප සමග කතාබහේ සිටින්නේ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළමු පන්තියේ නිලධාරී වගේම හිටපු ඉඩම් කොමසාරිස්වරයෙකු වන ගුණසේන එමදුව මහතා අපි කතා කරමින් සිටින්නේ රජයේ ඉඩම් පවරා ගැනීමේ ලාක් වැඩසටහන පිළිබඳව. දැන් මේ වන විට ඔබට අවබෝධයක් තිබෙනවද මොන වගේ ව්‍යාපෘති සඳහාද මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ කියලා? වර්තමානයේ දැන් අපි දන්නවා අධිවේගී නුවර කොළඹ අධිවේගී මාර්ගය ඉදි කරනවා. ඒ වගේම ගොඩක් ව්‍යාපෘති සිදු වෙනවා. ඒ ව්‍යාපෘතිවලදී
වෙලාකට සටහන ක්‍රියාත්මකවෙන්නේ මොන වගේ ව්‍යාපෘති වලද? ඒ ව්‍යාපෘති සාමාන්‍යයෙන් දැන් මේ ළඟදී මේ ප්‍රශ්නේ මේ මේ අතිගරු ජනාධිපතිතුමා නියම කරා උමාවය ව්‍යාපෘති සඳහාත් මේ ලාක් වැඩපිළිවෙල 90 වන්දිසා ප්‍රතිස්ථානගත කිරීම කටයුතු කරන්න ඕන කියලා. ඉතින් සෑම විශේෂ ව්‍යාපෘති සඳහා මේ වැඩසටහන යොදා ගැනීමට රජයේ අනුමැතිය විශේෂයෙන් ගන්නට ඕන. මොකද අතිරේක වේදමක් දරන්න වෙනවා ප්‍රතිස්ථානගත කිරීම සඳහා. එතකොට දැන් මේ මෙවැනි වැඩසටහන දැන් ඔබ ඇත්තටම මේ සඳහා සුදුසුම පුද්ගලයා මේ අපේ මේ සාකච්ඡාවට කැඳෙව්වේ ඒකයි. මේ ලාක් වැඩසටහන රජයට ඉඩම් පවරා ගැනීමේ ලාක් වැඩසටහනේදී දැන් උදාහරණයක් ලෙස මගේ ඉඩම අපි කියමු නුවර කොළඹ අධිවේගී මාර්ගයේ කිරීමේදී දෙන්න වුණා කියලා. ඒතර මට යම්කිසි වන්දියක් අවශ්‍ය වෙනවා. එතකොට රජයේ මේ ලාක් වැඩසටහන හරහා තමයි මට මේ වන්දි මුදල් ලැබෙන්නේ. එතකොට මම මේ ඉඩම අයිතිකාර පාර්ශවය ලෙස මම මොන වගේ දේවල්ද දැනගන්න ඕන මේ වැඩසටහනේදී දැනුවත් වෙන්න ඕන කාරණා තිබෙනවද? මේ උදාහරණයක් විදිහට මේ වැඩසටහනට අයත් වෙන ඉඩම් ලබා දෙන ජනතාව මේ වැඩසටහන නරඹන මම හිතන්නේ ඕන් නරඹනවා ඇති මේ වැඩසටහන ඕන් මොනවා ගැනද දැනුවත් වෙන්න ඕන? අතෝෂෙන් මොවුන් දැනගන්න ඕන කොයිතරම් තමාගේ දේපල තමාට අයිති බව සනාථ කරන්න ලියකියවිලි සූදානම් කරගන්න ඕන. දැන් මේකට මේ අත්පත් කර ගැනීම වෙනස් කරන්න මේක අවලංගු කරගන්න ඒ වගේම වෙනත් උද්ඝෝෂණ අරමය කරලා මේක මේ බාධා කිරීම නෙමෙයි කරන්න ඕන. පොදු කටයුත්තක් නිසා පොදු ව්‍යාපෘතියක් සඳහා ගන්න මේ මහන්සියක් නිසා ඒ සඳහා අවශ්‍ය වන කඨින මේ වන්දි ගෙවීම. කඨින මේ වන්දි ගෙවීමේ දී අවශ්‍ය වෙනවා ඉඩමේ නිරවුල් අයිතිය තමාට තියෙන බව හේතු ගන්න ඕන, ඔප්පු කරන්න ඕන. ඒ වගේම මේක මොන වගේ දේවල් වලින්ද ඔප්පු කරන්න අවශ්‍ය වෙන්නේ? දැන් අත්වශයෙන් මම මීට කලින් මේ වැඩසටහන සහභාගී වුණු අවසාදි මං සඳහන් කරා හිමිකම තමාට ඇති උරුමය අයිතිය පිළිබඳව තිරසාර සාධකයක් අත්පත් කර ගැනීම නිධාරයට ඉදිරිපත් කරන්න ඕන. ඒක ප්‍රමාණවත් වෙන්නේ ඔප්පු පමණයි. මොකද මම කිව්වනේ 100ට අපි හොරොප්පු දිනවා කියලා 130ක් 20ක් 30ත් අතර ප්‍රමාණය. ඒ නිසා ඒ නිවැරදි අයිතිය තනාතු වෙන ලේඛකවිල මේ ඒ වගේම තමාට වෙච්ච හානිය පිළිබඳ නිවැරදි අවබෝධයක් තියෙන්න ඕන. දැන් අපි කියනවා ගෙයක් හදාගන්න අද යනවා. දැන් මීට අවුරුදු 15කට විතර කලින් අපි ලක්ෂ 3කින් හදාපු 5කින් හදාපු ගේ අද ලක්ෂ 15කින් 20කින් 30කින් හදන්න බෑ. ඒ නිසා වර්තමාන වෙළඳපොළට ගැලපෙන ආකාරයක තමාගේ වන්දි ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කරන මතක තියාගන්න ඕනේ. ඉල්ලුව තමයි ලැබෙන්නේ. අදිශයේ තමයි කිරිරෙන්නේ. ඉල්ලු ගණන තමන් ඉල්ලන වන්දි ප්‍රමාණය තමයි ලැබෙන්නේ. ඉතින් ඒ අවබෝධය ලබා ගන්න ඕනේ. ඉල්ලන ප්‍රමාණයම ලැබෙනවා ඊට අඩු කළා දෙන්නේ. සාමාන්‍යව ඉල්ලුවොත් ඒ ප්‍රමාණයම දැන් රජයේ තක්සේරු කරුවා විසින් තමයි තක්සේරු කරන්නේ. තක්සේරු කරන රජයේ තක්සේරු නම් එතකොට ලබා ඉල්ලන ගොඩක් වෙලාවට ඉල්ලන මුදලම ලැබෙන්න පුළුවන්. නමුත් ඉදිරිපත් කරන ආකාරයට දැන් අපි හිතමු පවර ගන්න ඉඩම වෙළඳපොළේ විකුණන්න බැරි තත්ත්වයේ ඉඩමක් නම් ඉතින් දැන් සාමාන්‍යයෙන් වටිනාකමක් තියෙන පර්චේස් 6 10 ඒ වගේ ඊළ වටින ප්‍රමාණයක ඉඩමක්. ඒ ඉඩම පර්චේස් එකක් එකහමාරක් වගේ තියෙනවා නම් අර පර්චේස් 5 රේට් එක හම්බ වෙන්නේ නැහැ. මොකද හේතුව ඒක වෙළඳපොළේ විකුණන්න බෑ. වෙනම පර්චේස් එකක් විකුණන්නේ අමාරුයි. ඉතින් ඒ වගේම තමාගේ දීපල තමා භාවිතා කරලා තිබුණත් හන්ද දැන් ජයන්ත දැන් අපි හිතමු නීතිච්ච මහත්තයෙක් එහෙම නැත්නම් වෛද්‍යවරයෙක් එහෙම නැත්නම් ගුරුතුමෙක් එහෙම නැත්නම් ජනතාව සම්බන්ධ වෙලා කටයුතු කරන පුජ්‍යලයෙක් නම් ඔහුට අවශ්‍ය වෙන පරිසරය වාහන නතර කරන්න ඉඩකඩ තියෙන්න ඕන කීප දෙනෙකුට එකතු වෙන්න ඉඩකඩ තියෙන්න ඕන. එතන තියෙනවා අපි දැඩි බලපෑමට ලක් වෙන පුජ්‍යලයෙක් හැටියට සලකනවා ගේ බීත්‍යයට මල්ලලා මයින් ගාලා මේ අත්පත් කර ගැනීම කරොත් එතෙන්දී අර ඉන්ජුරිස් එෆෙක්ටිවිටි කියලා තත්ත්වයක් තියෙනවා. ඒ තත්ත්වයට ගැලපෙන විදිහට සාහනයක් ලැබෙන විදිහට වන්දි ලබා ගැනීමට තම දක්ෂ වෙන්න ඕන. දැන් ඔය අධිවේගී මාර්ගයේ දකුණු අධිවේගී මාර්ගයේ සමහර අය කියනවා එයා බලාපොරොත්තු නූණු ප්‍රමාණයක්.
වන්දි ලැබුණා කියලා. ලැබුණා වන්දි ලැබුණා කියලා. එතකොට දැන් මේ ආකාරයට වන්දි ලබා දෙන විට දැන් මේ 100ට 100කටම මේ ආකාරයට ඒ කියපු ඉල්ලපු බලාපොරොත්තු වන්දි ලැබෙන්නේ නැහනේ. සමහරුන්ට ඒ කාලයේ දැන් ඔය සති 72 සති 52කට ඇවිල්ලා ඒ කියන වේගයනොත් වන්දි නොලැබෙන්නට පුළුවන්. එතකොට මොන වගේ ප්‍රතිශතයකට මොන වගේ ප්‍රමාණයකට ওই වේගෙන් කියන්නේ ওই කියන නිශ්චිත බලාපොරොත්තු වන්දිය ඒ නියමිත කාලයේ ලැබෙනවද කොයි වගේ ප්‍රතිශතයකට ලැබෙන්නේ නැද්ද නොලැබී යන්නේම අයිති ඔප්පු කරගන්න බැරි වෙන අයට මුදල් මුදල් වෙන් කරගන්න තියෙන්නේ රජයේ භාණ්ඩාගාරයෙන් මුදල් ලබා ගන්නවා මේ මේ භාණ්ඩාගාරයේ වෙන් කරලා තියෙන මුදල් ඒ මුදල් ලබා දෙන්නේ ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කරොත් පමණයි ඉතින් ඒ කටයුතු කරන ආකාරය මම මේදී සඳහන් කරන මගේ අත්දැකීම් අවුරුදු 15කට වැඩි මේ ඉඳන් අත්පත් කරගෙන මේ අනුව මම මේ රචනා කරපු පොත අඩසියවසක මෙහෙවර කියන පොතේ සඳහන් කරලා තියෙන විශේෂයෙන්ම ඔය වන්දි ලබා ගැනීමේදී භාවිතා කළ යුතු අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය පිළිබඳ විස්තර සඳහන් කරලා තියෙනවා පොත එතකොට අපිට කොහෙන්ද ලබා ගන්න පුළුවන් ප්‍රසිද්ධ පොත් ශාලාවල් වලින් ගන්න පුළුවන් පුළුවන් මේකෙදී ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මේ පොත කියවලා සඳහන් කරලා තියෙනවා මේ ආධුනික නිලධාරීන්ට භාවිතා කරන්න අත්පොතක් හැටියට භාවිතා කරන්න පුළුවන් පොතක් හැටියට හඳුන්වලා තියෙනවා ඉතින් ඒ වගේම මම බලාපොරොත්තු වෙන මගේ දැනුම මේ සම්බන්ධයෙන් මේකට සම්බන්ධ වෙන සාමාන්‍ය ජනතාවත් ඒ වගේම නිලධාරීනුත් අවබෝධ කරගෙන අර මේ පොතේ සඳහන් වෙන වගවීම කියන මේ විෂයේදී වගකීම හරියාකාර වගවීමක් හැටියට ඉටු කිරීමට උත්සාහ කරනවා නම් ඒ සඳහා ඒකයි වැදගත්. වැදගත්. එතකොට දැන් මේ ආකාරයට රජයේ ඉඩම් පවරා ගන්නකොට මේ ලාක් වැඩසටහන හරහා යම්කිසි ආකාරයකට කෙනෙකුට අසාධාරණයක් සිද්ධ වුණොත් අපි කියමු දැන් මොන හරි ගැටලුවක් ඇති වෙනවා අසාධාරණයක් ඇති වෙනවා. ඒ වගේ වෙලාවක ඔවුන් මොන වගේ තැනකටද යා යුත්තේ? කාටද කියන්නේ? අතෝෂයෙන්ම පනත අත්පත් කරගෙන මේ පනත ආරම්භ වුණු කාලේ ඉඳලම තියෙන එකට වැඩ පිළිලා. යම්කිසි දෙයකින් තියෙනවා දැන් අත්පත් කරගත්තට පස්සේ දැන් අත්පත් කරගැනීමේ යෝජනාව නිවැරදිව බිම හඳුන්වලා දීලා මේ මොනවටද පවර ගන්න කියලා දැනුවත් කරලා මිනිස්සු ඒ අයට අදාළ වෙන පාර්ශවයන්ගේ අදහස් ලබාගෙන කළ යුතු සංශෝධන කළා. මොකද රජය නිතරම බලන්නේ. රජය නිතරම බලන්නේ අඩු කියන්නේ වෙන හානි ආවම කරන්න. වෙන හානි ආවම කරනවා කියන්නේ වේදම අඩු වෙනවා. වේදම අඩු වෙනවා. ඒ වගේම රජයේ වගකීමක් තියෙනවා ඉඩම් හිමියාගේ එහෙම නැත්නම් මේ බලපෑමට ලක් වෙන අයගේ ආර්ථික තත්ත්වය, එයාගේ ආදායම් තත්ත්වය නගා හිටුවන්. මේ නිසා වැරදි වෙන්න ඉඩ තියන්නේ නැහැ. උනොත් තියෙන ප්‍රථමයෙන්ම තමාට තියෙනවා දැන් අපි අපිට විරුද්ධ වෙන්න පොදු වශයෙන් පොදු ව්‍යාපෘතියක් නිසා ඒක නතර කරන්න අපිට යන්න හොඳන්නේ නැහැ. ඒ අවස්ථාවක් නැහැ එහෙම. යම්සි ඒ වගේ තමාට හානියක් වෙනවා. තමාගේ දීපලේ අයිතිය තමාට ලැබුණේ නැහැ. එයාට තියෙනවා නීතියෙම සඳහන් වෙලා තියෙන දවස් 14 කලින් සමාලෝචන මණ්ඩලයට ඉදිරිපත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් අධිකරණයට ඉදිරිපත් වෙන්න. සමාලෝචන මණ්ඩලේ කොහෙද තියෙන්නේ? ආ තියෙන්නේ සෑම දිස්ත්‍රික්කයකම වගේ තියෙන කොළඹ තියෙන ප්‍රධාන කාර්යාලයේ. ඒක ඉදිරිපත් වෙන අත්පත් කරගෙන ප්‍රාදේශීය ලේකම්ටයක ඉදිරිපත් කරන්නේ. ඒ ඉදිරිපත් කරයින් පස්සේ ඒක ඔව් ඒක තියෙන ඉඩම් අත්පත් කරගෙන පනතේ නමේනි වගන්ති ආරේ පරික්ෂණය පැවැත්වෙනවා. ඒක කලින් සඳහන් කර විදිහට ප්‍රජාතන්ත්‍ර විදියට සෑම කෙනෙකුට දැනගන්න සලස්වන පුවත්පත් තුනක නීතිය තියෙනවා. භාෂා තුනෙන් පුවත්පත් තුනක පළ කරන්න ඕන අත්පත් කර ගැනීම දැන්නේ. ඒ දැනගත්තට පස්සේ අයිතිකාරයෝ සංගීලා ඉඳලා හරියන්න ඒගොල්ල ඉදිරියට එන්නවා. ඉදිරියට ඇවිල්ලා තොරතුරු ලබාගෙන නිවැරදි අයිතිය ඔප්පු කරන්න පුළුවන් විදියට සකස් කරගෙන ඒක දැන් විස්තර මේ පොතේ සඳහන් කරලා තියෙන මොනවද සවිතර මේ කෙටි කාලය තුළ කියන්න බෑ ඔක්කොම. නමුත් සෑම අයිතිකරුවෙකුම හිමිකම්පානය බලපෑමට පත් වෙන සෑම කෙනෙකුට අපි හිතමු අයිතියක් නැහැ කියලා. එයාට ඉඩමේ අයිතියක් නැහැ. හැබැයි එයා භුක්ති විඳලා තියෙනවා. භුක්ති නැහැ අයිතියක් නැහැ කියමු. කාරණා දෙකක් තියෙනවා. අයිතියක් නැහැනේ. එතකොට පොදු ව්‍යාපෘතියක් නිසා මේ ලාක් වැඩසටහන අනුව ඉඩමේ අයිතියක් නැති වුණත් ඒ පුජ්‍යලයාගේ පදිංචිය
ලබාදීම රජය වගගේීම. අපිගේ අයිතියක් නැතුන ඔහුට හු කාලාන්තරයක් තිසේ ඉඩම භුක්ති විඳල තිබෙනවනම් ඔට වන්දයක් ලබාදීම රජයට වන්දයක් දීමට වඩා ඔහුට නැවත පදිංචවීම සඳහස්ථානයක් ලබාදීම ලාක්වැට සටානය විශේෂ ලක්ෂණයක්. අත අපතරම තාවක් තපර කිහිපයයි තිබෙන්නේ. දැම්මි ලාක් වැඩසටහන නවී කරණය වෙලා නැද දැන් ඉදා අධිවේගමාර් දකුණ අධවේගමාර්ගෙන් ආරමුණු වැඩසටහන තමත් ඒයාකාරයමද ක්‍රාත්කන අයම මෙකට නවීකරණයන් කළ යුතුයි කළ බහිතනවතාව නවීකරණයන් සිදුවමින් පවතිනවා නවීකරණයන් සිදුවන පවසන් කාලයාගේ ඇවෑමින් ඇතිවෙන්න වූ සමාජ අවශ්‍යතාවයන් අනුව යම්යම් විශේෂයම නිධාරීන්ගේ දැනුවත් කිරෙන් නිධාරින් දැනුවත්වීම ඒවගේම ජනතාව දැනුවත්වීම අවශ්‍යයි. අවශ්‍ය ඔය කෙහිමකම් ඉල්ලුම් පත්තිර සකස් කිරීම පිළිබඳව ඒ වගේම තමාගේ තමාට සිදුවච්ච හානිය පහනි පූර්ණය කර ගැනීමට අවශ්‍ය කරන එල්ලීම නිවරදි ඉදිරිපත් කිරීමට කටයුතු කිරීම තමයි ඇත්තවශයම ඔය වගේ පොදු කටයුතු වලදී අර තියෙන පොළු දානවා කියලා නඩු දාලා පොළු දාලා ඒක බාධා කරන එක නෙමෙයි කළ යුත්තේ. ඒක ඒ සඳහා අවශ්‍ය කරන පහසුකම් රජයේ විසින් සරසා කරස්වා ගන්නට ඒ නිද බලපෑමට ලක්විච්චායට හැකියාව තියෙන. අපි ඔබට බොහොම ස්තුතිවන්තවෙන ඇතන ඉතාමත්ම වැදගත් සාකච්ඡාවක් සිදු කළ ඔබේ දැනුම වැදගත් වෙනවා අපේ රටේ බොහෝ දෙනෙකුට මේ වගේ ප්‍රශ්නවලට මැදි වෙලායින්න. අපි අද BIS247 සාකච්ඡාවෙන් සමුගන්නවා. අපි අලෙත් මෙවැනිම සාකච්ඡාවකෙන් හමුවමු.